අද මේ රටේ අහිංසක දරුවෙක් කියන්න බයයි මොකද ශිෂ්‍ය හිංසනයේ ඒ විශ්වවිද්‍යාලේ වෙනවා අද මේ විශ්වවිද්‍යාලේ ළමයෙක්ව රැකියාවකට පෞද්ගලික ආයතනයක ගන්න කැමති නැහැ අපේ මේ විශ්වවිද්‍යාල පත්තරෙන් එළියට යන ළමයිව අද පෞද්ගලික අංශයක පුරප්පාඩු තිබ්බොත් පුරප්පාඩු වලින් 90%ක් ගන්න පෞද්ගලික විශ්වවිද්‍යාලේ දරුවන්ව අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේ දි සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උන්ඩියල් සල්ලි එවන්න එපා කියලා උන්ඩියල් කරන්න නැතුව නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න බලපත්‍රයක් සමග වාසි රැසක් මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමැති අද ඉතාම වැදගත් ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාඥයෙක් වුණු මහාචාර්ය අතුල සේනාරත්න මැතිතුමාගේ මැතිතුමාට පහර දීම සම්බන්ධ ප්‍රශ්නය මම ගරු අධ්‍යාපන ඇමතිතුමා මෙතන ඉන්නවා නම් එතුමාගෙන් අහන්න කැමැති විශේෂයෙන්ම අපේ රටේ ඉතාම වැදගත් ශාස්ත්‍රයක් වන මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ කවදාටත් වඩා වැඩි අර්බුදයකට මේක ගමන් කරමින් තියෙනවා පෙරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුලේ ගුරුවරුත් ශිෂ්‍යෝ 12000ක් විතර කිසිම ගැටලුවක් නැතුව ගරු කථානායකතුමනි වසර 50කට වඩා වැඩි කාලයක් ඉඳලා තියෙනවා ඒ කිසිම අවස්ථාවක මේ වාගේ ප්‍රශ්න වලට අපි මුහුණ දුන්නේ නැහැ අපේ විශ්වවිද්‍යාලය ඇතුලේ දේශපාලඥයෝ දේශපාලනය කරපු අය මහාචාර්ය විශ්වවර්ණපාල මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන වගේ ඇමතිවරු වෙච්ච අය හිටියා ඒ වගේම මහාචාර්ය ඩොරික් ද සූසා මහාචාර්ය එච් ඒ ඩී එස් ගුණසේකර වගේ ලේකම්වරු හිටියා ඒ අයගේ නිවාස ඔක්කොම මේක ඇතුලේ තිබුණේ කවදාක්වත් මෙහෙම ප්‍රශ්නයකට මුහුණ දුන්නේ නැහැ ඒ නිසා මේ වෙනකොට මම හිතනවා මේක අර ඉස්සර පටුවත විධාන මැතිතුමා ඝාතනය වුණා ඒ වගේම ස්ටැන්ලි විජේසුන්දර මැතිතුමා ඝාතනය වුණා එක කාලෙක මම කාටවත් චෝදනා කරනවා නෙමෙයි නමුත් විශ්වවිද්‍යාලය ඇතුලේ ඉතාම නරක තැනකට මේක ගමන් කරමින් තියෙනවා ගරු කථානායකතුමනි ඒ නිසා මේ ගරු සභාවේ අධ්‍යාපන මැතිතුමා උසස් අධ්‍යාපන ජමතුම ඇතුළු අයගේ අවධානයට මම යොමු කරනවා මේක සම්බන්ධව අපි කවුරුත් දෙපැත්තේම අය යම් කිසි එකඟතාවයකට ඇවිල්ලා මේකට මැදිහත් උනේ නැත්නම් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ කවුරුවත් නොයන තැනට දෙමව්පිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ යවන්නේ නැති තැනට ඒ වගේම ආචාර්යවරු රට අතෑර යන තැනට පත් වෙන්න පුළුවන් අතුල සේනාරත්න කියන්නේ ලංකාවේ පිළිගත්තු භූවිද්‍යාඥයෙක් ජියොලොජිස්ට් කෙනෙක් ඒ වගේම අපේ විශ්වවිද්‍යාලේ හිටපු පරණ මීට පෙර හිටපු උපකුලපතිවරයා. ඉතින් ඒ නිසා එතුමාට මේ පහර දීපු සිදුවීම සම්බන්ධව මම කියන්නේ මේක දේශපාලන වශයෙන් කවුරුවත් දඩමීමා කරගෙන කාටවත් පහර දෙන්නේ අනේක නෙමෙයි. නමුත් මේ සිද්ධිය සම්බන්ධව ගරු අධ්‍යාපන ඇමතිතුමා විශේෂ ප්‍රකාශයක් මේ සභාවට සිදු කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. එතුමාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා මේක සම්බන්ධව සොයලා බලලා ඉදිරියේදී විශ්වවිද්‍යාල තලයේ තුල මේ වාගේ තත්වයක් ඇති නොවෙන්න වැඩ කළ යුතුමයි. විශේෂයෙන්ම පේරාදෙණිය කියන්නේ අපේ රටේ තියෙන එක්තරා දුරකට මේ රෙසිඩෙන්ෂල් කැම්පසස් වල ආරම්භයේ තියෙන තැනක්. මේක ඇතුලේ අපි 12000ක් විතර කිසිම අවුලක් නැතුව ගැටුමක් නැතුව හිටපු තැනක්. නමුත් දැන් එකිනෙකා විශ්වාස කරන්නේ නැති තත්වයට ඇවිල්ලා තියෙනවා. මේ හිල්ඩා ඔබේසේකර ශාලාව පසුපස තියෙන මේ නිවාසයේ මීට පෙර හිටපු කිසිම ගුරුවරයෙකුට මේ විදිහට බලපෑමට ලක්ුණේ නැහැ පහර දීමකට ලක්ුණේ නැහැ. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ගරු අධ්‍යාපන ඇමතිතුමා ඉල්ලා සිටිනවා මේක සම්බන්ධව රටට පළල් අදහසක් ඉදිරිපත් කරන්න කියලා. මොකද මේ විශ්වවිද්‍යාල පද්ධතිය අලුත් තත්වයක්. මෙතෙක් ශිෂ්‍යයන් අතර ගැටුම් ඇති වුණා. දැන් ශිෂ්‍යයන් ගුරුවරුන් අතර ගැටුමක් බවට මේක පත් වෙමින් යනවා. විශේෂයෙන්ම පෙරාදෙණිය ආර්ට්ස් ෆැකල්ටි හිටපු දැන් ඉන්න පීඨාධිපතිතුමාටත් අපේ ආර්ට්ස් ෆැකල්ටි කැන්ටිමේ ඇතුලේදී බරපතල ප්‍රශ්නකර මුහුණ දෙන්න සිදු වුණා කියලා පත්තරවල තිබුණා. ඒ නිසා මම හිතන්නේ අපි සභාවක් විදියට මේ රටේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමක් ගැන මේ මම කතා කරන්නේ මේ රටේ අධ්‍යාපනය නිශ්චිත කරන්න නම් මේ වගේ අභ්‍යන්තරික මෙහෙම ගැටුම් ඇති වෙන එක නවත්තන්න ඕන ඒ නිසා අධ්‍යාපන ඇමතිතුමාගෙන් මම ගෞරවයෙන් අපේක්ෂා කරනවා මේ පිළිබඳව රටට ඉතා පැහැදිලි ප්‍රකාශයක් සිදු කරන්න කියලා බොහොම ස්තුතියි කරු කතානායකතුමනි ඉන්ටර්පෝඩ මම කැමැතියි ඊයේ දිනේදී අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලයේ රැස් වුණ අවස්ථාවේදී පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිතුමාට සහ ඔහුගේ දරුවට පහර දීලා ශාලාවට විශාල නිවසට විශාල ලෙස පොදු දේපළට ලාභ කිරීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලයේදී පැවැත්තුණා. එහිදී ජනාධිපතිතුමා පැහැදිලිව සඳහන් කළා සිද්ධිය එතුමාට වාර්තා වූ සැනින් මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කළා වාර්තාවක් ඉදිරිපත් කරන්නට කියලා එතුමා වෙනමම විශේෂිත වාර්තාවක් ඉල්ලා තිබෙන බව දෙවනුව මහාචාර්ය චරිත හේරත් මැතිතුමා සඳහන් කළ පරිදිම අපි දන්නවා ඉතිහාසයේ මේ පළවෙනි අවස්ථාව නොවේ ඔබතුමත් මේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් ලෙස හොඳටම දන්නවා පසුගිය භීෂණ සමයේදී කොළඹ විශ්වවිද්‍යාලය තුල
महाचार्य स्टैंडी विजय सुंदर मराधमी मेन पशु वो विश्वविद्यालय आचार्य महाचार्य वरुण प्रचंड विसिंग तमंगे शास्त्रीय निदास नतिवेन आकार खामर तुल हिबारेट आरांतिबुण अपीट पेर उषसध्यापन आमात्य दूर धरु लक्ष्मण क्रियाल गरु मंत्री तुमात इवागेम गरु हकीम मंत्री तुमात पिलिगन्नो मे रटे शास्त्रीय निदास विश्वविद्यालय तुल तीयनोने दरुवंट वगेम विश्वविद्यालय अनद्देन अध्ययन कार्यमंडल वल्ट बीएंगा सेकेंड तोरव विश्वविद्यालय अतुले कटियुतु करंट आईतिय नेत्तां ए दरुव देमव्यो विश्वविद्यालय ट यवन्ने आचार्यवरु उगन्नन्ने तेती अरगेन बयंगा सेकेंड तोरव मे कटियुत्त करन्न पशुबिमा विश्वविद्यालय तुल क्रियात्मक वेंट ओने रटे पोदु नीतिय विश्वविद्यालय टत पोदु नीतिय बवट पत् वेंट ओने हिंसने प्रचंडत्वे पिटु दकिन मानव हिमिकं सुरकिन शास्त्रीय निदास आरक्षा वेन परिसरयक अतिक्रीम संधा देशपालन पक्षपात भेदयेन तोरव मे वगकिवयुतु देशपालन पक्ष लेस पार्लिमेंतु लेस अपि एकतु वेला कटियुतु करमु कियन अतर विश्वविद्यालय तुल मद्रव्य विशेषयेन अहिंसा अनिकुत मद्रव्य विश्वविद्यालय उषस अध्यापन आयतन पासल तुल पेत्रियां वेलक्वीम संधा विशेष जनाधिपति कार्य साधक बलकाय पीठवीम पिलिबंद योजनावकु तीये सम्मत करनु लभू लक्ष्मण क्रियाल कथानायक तिबुनी महानुवर पार्लिमेंतु मंत्रीवरय हटियट ए वगेम मे अवस्था प्रकाश करान कैपति सबकी जन बलवेगे तरम हिला दकीनों में सिद्धि अभी किसी से मे सिद्धि अनुमत करे नीति क्रियात्मक करने के लिए अभी लीम कर मुकद विश्वविद्यालय तुल सामकामी वातावरण तीन शिष्य अंत अध्यापन कटिटो नियल पेरा दीदे पटकते कथानी ऑक्सफोर्ड कैम्ब्रिज मॉडल लेकट अब तुम बतक ऑक्सफोर्ड कैम्ब्रिज मॉडल लेकट तब यद तब बलापुर नमूते बलापुर इष्ट आवास आवक ये कैसे प्रमाद वेला हरी अभी दिगोलो बेला मनोहर करा अध्यापने संपूर्ण अभी हिला दिन तर प्रहारे ओमंत्य गरु कथानायक तुमने मे कारण अभी तरे हिलादा कि अरे गमे कथावत्तीनवा यकड़ मल्लट प मे गुल्लगेहट पास पम्मलट कवर कथा दिखे मेरा जनाधिपतिमा एतुलु मेतमतुर गरनावे गेवल गिनीपत् जीवित कहिमुना ये मोहते मे विधि अट कंडायकूना अदे अट साधारण समहट इद्रियदी क्रियाकारक मे विधि सिधु नोवेन्न तिगुण ऐसा गर्व कथानायक तुमने पार्लमेंट अद अवधार नियम करना अदरत मट इन गैक नोमेती तत्व ये मेती अमृत गणना किन्न एवेन साधारण मे कारण कारण तेक्कट गिनियन गर्व कथानायक भूमि स्तुति गर्व कथानायक मे सिद्धि संबंधे अभी हेमदाम मेवा सिद्धि अभी दाखिन मेक इतरा विधि के सिद्धि वाले उच्चस्थाने कलमिलाती है नमूत हेम मुहूर्तक मे पीली बंद क्रिया मार्ग अक्यूवा प्रति संस्करणवादी क्रिया मार्ग कौरवा संबंध ने विशेष विश्वविद्यालय पौतन रजे बधु मुदली विश्वविद्यालय शिष्य इगन गण मेरटे जनता बधु मुदली मे पार्लमेंट अभी बधुगेवन हटेट वकी मक्ति मे विश्वविद्यालय पद्धति लोकतीन दीवन पद्धति अकबाट पत्न अदील बला अद लोकतीन हेम विश्वविद्यालय को मेकन वीलुकारी प्रचंड मे तत्व मगारी आंडवाद ये अवस्थानुकूल प्रकाश तुम हेमदाम प्रकाश अभी हालती नब तुम लगे आंड इनकोट कैबिनेट मंडल वाले इनकोट हालती नब इतिहा वेचदे अक्ने मे वारे मेकट कल्पना तेरूंगार कटेतुक मे हेम नति उनो लंकाव नवत सर विशाल भीषण आरा रूपया मट पेन प्रियरत्न विशेष मे कारण अभी मीट खालू मे आगे सिद्धि गणावाकुना अब अभी कराने पार्लमेंट अपे अभी मेकट खनगाटूनवा नमूद मंगिता ये मे सिद्धि दिगिन दिगट मंगिता मैंने प्रवणता व्यक्तमा तीन अपे अशोक प्रियंत मंत किगे व्यवस्थादायक सभा नियोजन करना मंत्री हेत्ते हतरगे निवास वोट गिनी बैसल ये सिद्धि अकुना गर कथानक कुलियापेटे मगे आसने हाम दुर्ट खंड खंड पार गहन बैमिकल पंसरे हाम दुर्ट यह गहन मे मे विश्वविद्यालय शिष्य
ඉතින් අද මං හිතන්නේ උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ දෙකක් ඉතින් මං හිතනවා අද මේ තැනට මේ සමාජයේ මං හිතන්නේ පරිවර්තනය වෙගෙන යනවා මං ඉතාමත් සෝචනීය තත්වයක් ඉතින් මේ සම්බන්ධයෙන් සෝකේ ප්‍රකාශ කරලවත් ඒ වගේ කනගාටු ප්‍රකාශ කරලවත් දෙයක් නැහැ මං හිතන්නේ මේකට දැඩි ලෙස මැදිහත් වෙ යුතු වෙනවා අපි මේ සම්බන්ධව අවධානය යොමු කරන්න කියන එක මං හිතන්නේ වග්කියුස අන්තවලින් අපි ඇත්තටම ඉල්ලා හිටිනවා හේරත්නම් තිනවා මනේ මේ රටේ මේ වගේ බරපතල සිදුවීම් සිදුවෙච්ච පළවෙනි අවස්ථාවවත් මේක අවසාන අවස්ථාවක් කියලා අපිට සහතිකයක් වෙන්න බෑ. හැබැයි මේ පාර්ලිමේන්තුව තමයි රටේ උත්තරීතර ආයතනය. නීති හදන්නේ, නීති සම්පාදනය කරන්නේ, පරිපාලන ක්‍රියාවල් කරන්නේ ඔක්කොම ටික. එතකොට මේ කාරණාවල් සියල්ලටම මම විශ්වාස කරනවා මේ වගේ තත්ත්වයකට රටපත් වුණා නම් මේකේ මහා බරපතල වගකීමක් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට තියෙනවා. එතකොට මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට නිදහසේ ජීවත් වෙන්න ඉඩ සැලැස්වීමේ වගකීම අපිට තියෙනවා. දැන් අපි දැක්ක එක කාලයක් උගතුන් බුද්ධිමත්තුන් මහපාරේ මරනවා. පූජක පක්ෂේ ඝාතනයට ලක් කරනවා. ඊට පස්සේ තරුණයෝ විශාල වශයෙන් ඝාතනය වුණා. අද මේ රටේ මෑත භාගයේදී දේශපාලඥයෝ මූලික කරගෙන ගෙවල් 800 ගාණක් ගිනි තියලා දැම්. මහාමග මන්ත්‍රීවරු මරනවා. එතන මේ පාර්ලිමේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙන තැන් දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගත්තාම එහි පීඨාධිපතිට තර්ජනය කරා. දැන් මේ සැරේ හිටපු උපකලිපතුමාට තර්ජනය කරනවා. දැන් ජීවත් වීමේ අයිතිවාසිකම උල්ලංඝනය වෙන එක තමයි මම දකින්නේ. දැන් මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පසුබිම ඒ අයිතිය මේ වෙනමෙට නැති වෙලා තියෙනවා. ඒතර මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. දැන් හුඟක් උදවිය කතා කරනවා මේ මානව හිමිකම් පිළිබඳව. ඒ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීමක් මේ රට තුළ සිද්ධ වෙනවා. ඒකෙත් අපි උගතුන් බුද්ධිමතුන් බිහි කරන තැන මේ වගේ සිදුවීම් සිදු වෙනවා නම් ඒක බරපතල අපරාධයක් ඒ වගේම ලැජ්ජාවට කාරණාවක්. ඒ නිසා අර මන්ත්‍රීතුමල්ලා කිව්වා වගේ මේ වෙලාවේදී මේකේ ශෝකේ ප්‍රකාශ කරලවත් නැත්නම් කඩගාටුව ප්‍රකාශ කරලවත් එහෙම බෑ මේක එහෙම දෙයක් වෙන්නේ නැහැ කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. රටේ බරපතල අර්බුදයක් තියෙනවා. එතන මේ වගේ සිදුවීම් සිද්ධ වෙන ස්ථානයක් කොහෙරි ඇති මම හිතනවා. දැන් පාස්කු ප්‍රහාරය ගත්තාම මහා මොලකරු පිළිබඳව කතා කරා. හැබැයි මේ කිනෙකට ලංකාව පුරාම සිද්ධ වෙන සිදුවීම් තුළ සමානාත්ම බවක් තියෙනවා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා මේ වගේ සිදුවීම් මේ විදිහට නිර්මාණය වෙන්නේ කොතනද කියලා හොයලා ඒක මේ සමාජයෙන් ඉවත් කිරීමේ වගකීමක් අපිට තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ ලංකාවේ ජීවත් වෙන 2.25 ලක්ෂයක් ඉන්න ජනතාව උගතුන් බුද්ධිමත්තුන් දුප්පතුන් ඒ වගේම විවිධ ක්ෂේත්‍රයන්වල ඒ හැම කෙනාටම නිදහසේ අදහස් ප්‍රකාශ කරලා ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් හැදීමේ වගකීම මේ පාර්ලිමේන්තුවේ පැවරෙච්ච වගකීමක්. ඒ දේ ඊට නොකරනවා නම් ආණ්ඩු පක්ෂේ විපක්ෂේ කියලා පමණක් නෙවෙයි මේකේ නියෝජනය කරන හැම දෙනාම විත්තික උඩ නගින්න ඕනේ කියන කාරණාව මම මතක් කරන්න කැමැති ගරු කතානායකතුමනි. බොහොම ස්තුතියි 27-2 යටතේ ප්‍රශ්නය ගන්න. මුසාමිල් මන්තුමා. මනේ ගරු කතානායකතුමනි මේ මතුවෙච්ච කාරණේ ඉතාම වැදගත් කාරණයක්. කතානායකතුමනි මීට පෙරත් මේ පාර්ලිමේන්තුවේදී කතා වුණා මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා. එතකොට මේ පරීක්ෂණයේ වාර්තාව දැනගැනීමේ අයිතියක් තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් අපටත් ඒ වගේම මේ රටේ මහ ජනතාවටත්. මොකද මේක එක පැත්තකින් මේ මන්ත්‍රී අපේ මන්ත්‍රී කෙනෙක්ගේ ජීවිතයක් අහිමි වුණා. ඒ වගේම විශාල පිරිසකගේ නිවාස අහිමි වුණා. එපමණක් නෙවෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරපු ඉතාම දරුණුතම පහරක්. එතකොට ඒකෙදි ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් මේවා පිටුපස්සේ මුදල් දීපු කණ්ඩායම් මේවා පිටිපස්සේ හිටපු බලවේග කවුද මේවා පිළිබඳව දැනගැනීම ඒ පිළිබඳව අපි පාර්ලිමේන්තුව දැනුවත් වීම වගේම සමාජයේ දැනුවත් වීම අතිශයින්ම වැදගත්. ඒ නිසා ගරු කතානායකතුමනි අපි ඉල්ලා හිටිනවා මේ පිළිබඳව මේ කරපු පරීක්ෂණ වාර්තාව වහාම මේ පාර්ලිමේන්තුවටත් ලබා දෙන්න. ඒ වගේම ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරයක් මේ රටේ මහජනතාවටත් ලබා දෙන්න. මොකද තොරතුරු දැනගැනීමේ අයිතිය අනුව අද මිනිසුන්ට දැනගන්න පුළුවන් කිව්වට සමහර දේවල් ගැන මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙන අපිවත් දන්නේ නැහැ. ඒ නිසා අපි ඉතාම කාරුණික ඔබතුමායි ඉල්ලා හිටනවා ඒ සඳහා ඔබතුමා මැදිහත් වෙලා ක්‍රියාත්මක කරන්න. හරි. ඔව් රාජපක්ෂ මන්තුමා ඉක්මන් කරන්න. අර කතානායකතුමනි
මේ පේරාදෙණී සිද්ධිය තරයේ හෙලා දකින්න අතර මේ සිද්ධියට මුල් වෙලා තියෙන විශේෂයෙන්ම මේ අරගලෙන් පස්සේ මේ අරගලෙන් පස්සේ තමයි මේ ශිෂ්‍යෝ මේක අතට ගත්තේ මේක වග කියන්න ඕන කෙලින්ම ජීපී එක සහ පෙරටු ගාමින් ඒ පිළිබඳව ඔබතුමාගේ දැඩි අවධානය කොලේ ඒ ඒ ඒ ඒ විදිහට අත කරදර කරපු මේ මහාචාර්ය ආචාර්ය සමහරට එයා නීති අත නීතියෙන් අත්අඩංගුවට ගන්න කියලා මම ඔබතුමාගෙන් තමයි ගෞරවයෙන් ප්‍රශ්න නායකතුමනි අද මේ පේරාදෙණිය සිද්ධිය සම්බන්ධයෙන් මේකේ මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණා මම හිතන්නේ අපි පක්ෂ භේදකින් තොරව සියලු දෙනාම මේක විවේචනය කරනවා මේක හෙලා දකිනවා ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධව නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා ගරු කතානායකතුමනි මේ වගේ නීතියක් ක්‍රියාත්මක කරන්න යනකොට සමහර දේශපාලන පක්ෂ මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන අයම මේ ශිෂ්‍යයන්ව අත්අඩංගුවට ගන්නවා මේක වැරදි මේක ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි කියලා කතා කරන අයත් ඉන්නවා ඒ නිසා ඩෙබිටි කතා කරන්නේ නැතුව මේ වගේ මේක මයි නමෙන්ද ඔබතුමාට මතක ඇති ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවේ පැවිදිච්ච සැසිවාරයේදී මම මුලින්ම කතා කරලා කිව්වා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ හැසිරීම හා ආචාර්ය මහාචාර්යවරුන්ගේ හැසිරීම පිළිබඳ මට Facebook වල ගැහුවා මම මේක බලාපොරොත්තු ඇතුව තමයි මම මේක කිව්වේ මම හර්ධ සාක්‍යයට අනුව කතා කරන මිනිස්සේ මම කිව්වා මේ ගෙවල් ගිනි තියන්න ළමයි උසි ගන්නන්න මේ කටයුතු කරන්න මහාචාර්යවරුත් හිටියා මේ සියලු දෙනාම නෙමේ කරු කතානායකතුමනි මේකට යම් කණ්ඩායමක් මේකට දේශපාලන පසුබිමක් තියෙන යම් කණ්ඩායමක් මේක කාල සීමාවක් තුල ඉඳගෙන මේ රටේ ප්‍රචණ්ඩත්වය ඇති කරන්න ත්‍රස්තවාදී ඇති කරන්න කටයුතු කරගෙන ආවා ඒක නැහැ කියන්න බෑ එවුව මෙහෙව්ව සමහර මහාචාර්යවරු හිටියා ගෙවල් ගිනි තියන්න මහාචාර්යවරු ගියා ඒ නිසා මේක ක්‍රමානුකූල වර්ධනය වෙලා අද එයාගේ මතයට ඇහුම්කන් නොදෙන මතයට එකග නොවන ආචාර මහාචාර්යවරුන්ටත් හිරිහැර කරන තත්ත්වයට ආවා විශ්වවිද්‍යාලයට අද මේ රටේ අහිංසක දරුවෙක් කියන්න බයයි මොකද ශිෂ්‍ය හිංසනේ විශ්වවිද්‍යාලේ වෙනවා අද මේ විශ්වවිද්‍යාලේ ළමයෙක්ව රැකියාවකට පෞද්ගලික ආයතනයක ගන්න කැමති නේ අපේ මේ විශ්වවිද්‍යාල පත්තරෙන් එළියට යන ළමයිව අද පෞද්ගලික අංශයක පුරප්පාඩු තිබ්බොත් පුරප්පාඩු වලින් 100ට 90ක් ගන්න පෞද්ගලික විශ්වවිද්‍යාලයේ දරුවන්ව ඇයි මේ රජයේ විශ්වවිද්‍යාලය වලට යම් දරුවන්ට පිළිගැනීමක් නැති තත්ත්වයකටපත් වෙනවා මේක ඇතුළෙන්ම ඇති වෙන දෙයක් ඒ වගේම මුසම්මිල් මන්ත්‍රීතුමා කිව්වා අර කමිටුවක්පත් කරා පරීක්ෂණ වාර්තාව දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා ඒ ජනාධිපතිතුමාගෙනුත් ඒ වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මේ රටේ සියලු දෙනා දැනගත යුතු මේවල පසුබිම ඉන්නේ කවුද කියලා ඒ නිසා මෙව්වට යම් දේශපාලන පක්ෂ මේ දරුවන්ට අයිස් පොල අයිස් කවල විෂනාශක පවල මේ දරුවන්ගේ මනස විකෘති කරලා ඉන්නේ මහාචාර්යවරු ආචාර්යවරු කරන්නේ දරුවන්ගේ මනස සමහර අය කතා කරන්නේ ගහපියව් මරපියව් කියන මතවාදයක් එක්ක මේක මේ විදියට ගියොත් මේ විශ්වවිද්‍යාල පද්ධතියම කඩාවැටෙනවා කරු කතානායකතුමනි asianmirror.lk